අවසරයි. අස්සලාමු අලයිකුම් අයිබෝවන්. අද දවසේ අපි මේ අරගල භූමියේ සිට අපි ලයිව් එකක් එන්න හැදුවා. මෙතන තාක්ෂණ දෝෂ නිසා අපි වීඩියෝ එකක් පටිගත කරගත්තා. අපි මේක ජනතාවට මුදාහරින්න. මම රින් ටීවී මාධ්‍යයක් කරන පුද්ගලයෙක් සෝෂල් මීඩියා වල. එත වශයෙන්ම මේ දවස් කීපයකින් අපේ සහෝදරයෝ අපේ මාධ්‍ය තුල ඉන්න සහෝදරයෝ මෙතෙන්ට ආව ගියා. ගොඩාක් විස්තර එක්ස්ප්‍රස් කරගත්තා. හැබැයි මේ දිගින් දිගටම අපි බැලුවා. එත වශයෙන්ම කියනවා නම් දිගින් දිගටම අපි බැලුවා මෙතන එක මාතෘකාවක්. ඒක අපේ විශේෂ මාතෘකාවක්. ඒක තමයි ගෝටගෝ හෝම්. ඒ කියන්නේ ඒගොල්ලෝ ඉවත් වෙන්න. ඒ සමග 225ම එපා කියන කණ්ඩායමක් ඉන්නවා. 225න් තෝරා ගන්න පුළුවන් කණ්ඩායමක් ඉන්නවායි කියලා අදහස් දෙකක්. ඒ කෙසේ වුණත් අද පාර්ලිමේන්තුව අපි දකින දේවල් මේ දවස් ටිකේ දැන් අලුත් කැබිනට් එකක් හදාගත්තා. ඒ කැබිනට් තුලින් අපි ඒගොල්ලෝ විවස්ථා අනුකූලව ඒගොල්ලෝ කතා කරන ඒවා අපි බලන විට ඇත්ත වශයෙන්ම කියනවා නම් විවස්ථා අනුකූලව මේ ජනාධිපතිතුමා ඉවත් වෙන ක්‍රමයක් දකින්නට නැහැ. ඔහුගේ කැමැත්ත ප්‍රකාශ කරලා ඔහු ඉවත් වෙන්න ඕනේ නැත්තම් විශ්වාස භංගයකින් ඒකත් පාර්ලිමේන්තුවේ සභානායක කතානායකතුමා පිළිගත්තේ නැත්නම් අධිකරණයට යන්න ඕනේ. ඒ වගේ ගැටලු රාශියක් තියෙන අතර අපි එක දෙයක් මම බැලුවා. මෙතන දිගින් දිගටම ඔය කපුටු කාක්ක කියන සින්දුවක් හා සමාන යම් කතාවකුත් ඒ වගේම ගෝටා ගෝ හෝම් කියන එක. ඒක වැරද්දක් නෑ. ඒක හරි. ඒක එසේ තිබිච්චාවි. නමුත් අපි මේ දැන් අපි කෑ ගහන්නේ අවුරුදු 74ක් මුන් කෑවා කියනවා, හැමෝම කෑවා කියනවා. මේ දේශපාලකයෝ කිසිම තීන්දු තීරණ හරියට ගන්න නැහැ කියනකොට ඒක නිවැරදි කරන්න කියලා අපි තරුණයෝ වශයෙන් අපි මෙතනට ඉදිරිපත් වෙලා ඉන්නවා නම් අපි එක දෙයක් කරන්න ඕනේ. ආදර්ශමත් වෙන්න ඕනේ කියන එක මගේ ඉල්ලීමක්. මගේ අදහසක් මේක. මෙතන මේ සංවිධායකයෝනේ, මම මේ තනියෙන් මගේ හිතුමතේට මම කතා කරන්නේ. මේ රටට වෙන්න ඕනේ මොකද්ද කියන එක මගේ හිත තුල තියෙන අදහසක් තියෙනවා. මේ රටට විවස්ථාවේ වෙනස් වීම සිද්ධ වෙන්න ඕනේ. ඒ වගේම හදන්න ගොඩාක් දේවල් හිත තුල තියාගෙන ඉන්නවනේ. දැන් දේශපාලකයෝ මේ රට වෙනසුවා නම් අපි මේ රට හදන නායකව වෙමු කියලා අපි දේශපාලන පක්ෂයකින් අපි පාර්ලිමේන්තුවට එනකම් මේකට මොකද කරන්නේ? මේගොල්ල යනකම් මොකද්ද කරන්නේ? කිසි දෙයක් මේකට තීරණයක් නැහැ. මේ වෙනකන් දැන් දවස් 14ක් මේ දරුවෝ මෙතන ඉන්නවා, අම්මලා කඳුළු පිලාගෙන මෙතන ඉන්නේ. කිසිම තීරණයක් තාම පාර්ලිමේන්තුවෙන් ලැබුණෙත් නැහැ, ජනාධිපතිගෙන් ලැබුණෙත් නැහැ, ජාත්‍යන්තරෙන් ලැබුණෙත් නැහැ. අපේ ගමේ අපේ චන්දෙන් ගිය මෙතිඇමෙතිවරු ඒගොල්ලොන් ගෙවල් අස්සට වෙලා ඒගොල්ලන්ව පේන්නත් නැහැ. නැත්නම් මේ දුකක්නේ විඳින්නේ මේ ජනතාව. මොකද්ද මෙතන මොකද්ද මේ ඕගොල්ලන්ගේ බලය අරගන්න නෙමෙයිනේ. නමුත් මෙතන ඒ මොන වුණත් දැන් පාර්ලිමේන්තුව තුල මේගොල්ලන්ට තීන්දු තීරණ ගන්න දන් නැති නිසානේ රට මේ තරම් අගාධයට වුණා නම් මෙතන අල්ලමු අල්ල මෙතන අපි කියාදෙමුකෝ මොකද්ද මේ කරන්න ඕනේ කියලා. ඉදිරි පියවර මොකද්ද කියලා. මොකද්ද මේ රටට වෙන්න ඕනේ දේවල් කතා කරනවා. දැන් තාවකාලික විසඳුම් දිගුකාලික විසඳුම් කියලා විසඳුම් දෙකක් අපි යෝජනා කරමු. මේගොල්ලන්ට යෝජනා පත්‍ර දෙමු පාර්ලිමේන්තුවට. මේක මේ විදියට කරපල්ලා කියලා. මුන් යන්නේත් නැත්තම් ඉන්න උන් ටික හරි මේක කරපන් ඉන්න ටිකට ඊට පස්සේ මේක විසඳගමු කියලා. මොකක් මේක මගේ අදහස. මෙතන මේ උද්ඝෝෂකයන්ගේ අදහස නෙවෙයි, මේ අරගලකරුවන්ගේ අදහස නෙවෙයි. පුරවැසියෙක් හැටියට මේ රටේ මම දකින දෙයක් අපිට මේ පාලකයෝ මේ පාලකයන්ව හදන්න බෑනේ. හදන්න බෑ අපිට. මේගොල්ලෝ උණු කරලා හදන්න බෑනේ. මේගොල්ලෝ තේරුම් ගන්න ඕනේ මේ දවස් දානක් මේ දරුවෝ මොකද්ද මේ කියන්නේ කියලා. එතකොට අපිට අපි මේ රටට යම් ආදර්ශමත් වෙන අදහස් ටිකක් දෙමු. සාමාන්‍ය දැන් කෙටි කාලින ගන්නව නම් 19 ඉවත් 19 ආපසු ගේන්න පුළුවන්, 20 අවශ්‍ය කරන්න පුළුවන්, ජනාධිපතිගේ බලය අයින් කරන්න මෙව කතා වෙනවා. නමුත් මාතෘකාවක් හැටියට කතා වෙන්නේ නැති එකයි ප්‍රශ්නේ. මෙව මේ පාර්ලිමේන්තුවේ යෝජනාවක් හැටියට දීලා අපි යම් අදහසක් ජනතා අදහසක් ඉදිරිපත් කරන එක ඉතා සුදුසුයි කියලා හිතනවා. ඒ නිසා අපි මෙතන පාර්ලිමේන්තුවට ජනාධිපතිට ලිඛිතව බාර දෙමු මේ මොකද්ද කරන්න ඕනේ කියලා. මෙතන ඉන්න පිරිස හරි කවුරු හරි මේක බාර දෙන එක තමයි ඉතා වටිනාම දේ කියන එක තමයි මගේ අදහස. ඒ අදහස ප්‍රකාශ කරන තමයි මේ අරගල භූමියේ සිට මම ප්‍රකාශ කරනවා. ඉන්ෂාල්ලා ඉදිරි නැවත දාන වීඩියෝ වල මොකද්ද අපි මේගොල්ලන්ට ඉදිරිපත් කරන්න පුළුවන්
වැඩ පිළිවෙල මොකද්ද අපේ අදහස් මොකද්ද ජනතා අදහස මොකද්ද කියනක මේ එකම අදහස ගෝටා ගෝ හෝම් කියනකින් සියලු ප්‍රශ්න විසඳෙයිද නැහනේ දැන් විවස්ථාවේ වෙනස් කරන්න ගොඩක් දේවල් තියෙනවා මේ හොරා කාගෙන මේ රටෙන් පිට වෙලා ගියොත් මේ මිනිස්සු මේ රටට ගේන්න විදිහකුත් නැහැ ගත්තු සල්ලි ආපහු ගන්න විදිහකුත් නැහැ මේගොල්ලෝ විගණනයක් වෙන්නේ නැහැ මේ සියලු දෙනා ප්‍රාදේශීය සභාවේ ඉඳලා රාජ්‍ය සේවකයෝ අපිවත් විගණනය කරන්න ඕනේ කවුරු ටෙක්ස් ගවන්න ඕනේ මේ මේගොල්ලන්ගේ ආදායම් මොකද්ද මේගොල්ලගේ වත්කම් මොකද්ද කිසිම දෙයක් දන්නේ නැතුව මේ රටේ ජීවත් වෙනවා පුරවැසියත් එහෙමයි ඒගොල්ලෝ දන්නේ නැත්නේ ඒගොල්ලන්ගේ ධනෙ මොකද්ද කියලා කොහෙද ඒ ධනෙ තියෙන්නේ කියලා දන්නේ නැතුව ඇති ඒ නිසා මේක අනිවාර්යෙන් විගණනයක් විය යුතුයි සියලු දෙනාම ප්‍රාදේශීය සභාවේ ඉඳලා මහා මිනිස්සු එනකන් සියලු දෙනා රාජ්‍ය සේවකයෝ සියලු දෙනා විගණනය විය යුතුයි විවස්සා වෙනස්වීම සිදු විය යුතුයි මං මට කවුරු හරි සහෝදරයෙක් කියනවා ඇහුණා සමහර වගන්දි තියෙන විවස්ථාවේ තුල මුන්ට හොරා කාගෙන මේ යන විදියට හදලා තියන්නේ කියලා මේ ඉන්න රතු මල්ලිලා කොළ මල්ලිලා නිල් මල්ලිලා කවුරුත් ඌව කතා කරන්නේ නැහනේ මේ විධායකේ පහත් කරන්න ඕනේ කියන එක තව පැත්තක් විවස්ථාවේ තුල කවුරු ආවත් හොරකම් කරන්න පුළුවන් සිද්ධියක් ඒකේ තුල තියෙනවා නම් ඒව වෙනස් වෙන්න අවශ්‍ය නැද්ද එතකොට ඒ ඒව ඉදිරිපත් කරන්න තරම් මේ බුද්ධිමත් ජනතාවක් මෙතන ඉන්නවා නම් අනිවාර්යෙන් ඒ වගේ දේවල් ඉදිරිපත් කරලා මේගොල්ලන්ට ලිඛිතව අපි බාර දෙමු මේ රටට වෙන්න ඕනේ දේ මොකද්ද මේගොල්ලෝ යනකම් ඒ ඉන්න ටිකට හරි මේ ටික හරියට කරපල්ලයි කියලා අපි මේගොල්ලන්ව අවවාද කරලා මේගොල්ලන් ගත්තු හොරා කාපු ටික විගණනය කරලා අපි මේ රටේ මහ භාණ්ඩාගාරයට එකතු කරමු කියන පණිවිඩය සමගින් මානිහඬ වෙමි බොහොම ස්තුතියි